සංසාරනේ කතාවට ගොඩක් ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මං වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට අනගි ඉතිහාසර බලන්න රෝහල්ට ආවට පස්සේ සිදුවෙන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම අපිට දකින්න තිබුණු දේවල් අතරේ තිහස්වර අනගේ ආදර කතාව හරිම ලස්සනට ගලාගෙන ගියා. ඒ ආදර කතාව කතාවක ආදර කතාවක් වුණත් රසිකයන් වන අපි ඒ ආදර කතාව ඇතුලේ ජීවත් කරා ජීවමාන කරා කිව්වොත් තමයි නිවැරදි වෙන්නේ. කොහොම වුණත් මේ දෙන්නගේ ආදර කතාව වැඩි දවසක් පවත්වගෙන යන්න ඇමන්ඩ ඉඩ දුන්නේ නැහැ. ඇමන්ඩ එහෙම කරපු නිසා තමයි අද වෙනකොට තිහස්වර රෝහල්ගත වෙලා ඉන්නේ පවා. මොකද තිහස්වර ඇක්සිඩන්ට් එකකට ලක්ුණේ කල්පනා කර කර රියපදෝපු නිසා කියන දේ නම් රහසක් නෙවෙයි. ඉතින් මම ඔයාව දැනුවත් කරලා තියනවා කලින්. ඒ තමයි මේ අනුතර පිටිපස්සෙත් ගොඩක් වෙලාවට දරුණු ඇමන්ඩා ඉන්න පුළුවන්. ඉතින් කොහොම හරි දැන් තිහස්වරින් ඉස්පිරිතාලෙනේ. ඉතින් මේ ඇමන්ඩා කරන මෝඩ වැඩක් නිසා අනිගි දැනගන්නවා තිහස්වර ඉස්පිරිතාලෙ කියලා. මොකද ඇමන්ඩා ගිහිල්ලා අනිගිට බැනින්න පටන් ගන්නවනේ. ඒ වගේම තර්ජනය කරන්න පටන් ගන්නවනේ. අන්න ඒ නිසා. ඉතින් කොහොම හරි මේක දැනගත්තට පස්සේ අනිගිට තිහස්වර නොබලම ඉන්න බැරි වෙනවා. ඒ නිසා කොහොම හරි කරලා අනිගි එනවා තිහස්වර බලන්න. ඉතින් ඒ එනකොට තිහස්වරට සිහියක් පතක් නැහැ. ඉතින් අඬ අනිගි කියන්නේ සර් මං ආවා ඇස් අරින්න. මං ආවා මං දිහා බලන්න සර්. මම ආයෙම වතාවක් සර්ව තනි කරන්නේ නැහැ. සර්ත් එක්කම ඉන්නවා. සර්ට ආදරේ. ඔය වගේ කතා ගොඩාක් කියලා තිහස්වරව ඇහැරවන්න උත්සාහ දරන්න පුළුවන්. ඉතින් කොහොම හරි අනගි මේ දේවල් කියනකොට සිද්ධ වෙන්නේ තිහස්වරට සිහිය එන එක කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අනගි ඉස්සරහා තිහස්වරට සිහිය આવොත් වටිනවා. මොකද එහෙම වුණොත් අනිවාර්යෙන්ම අනගිට තිහස්වරත් එක්ක කතා කරන්නත් පුළුවන් නිසා. ඉතින් මේ කට්ටිය කතා කර කර ඉන්න වෙලාවේදී ගොඩක් වෙලාවට ඇමන්ඩා එහෙම එන්න ඉඩකඩක් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි එයා આવොත් අනිගිට ගුටි කාලා තමයි මේ රෝහලෙන් එළියට බහින්න සිද්ධ වෙන්නේ කියලා අපිට උපකල්පනයක් කරන්න අවස්ථාව තියෙනවා.